අයිබෝවන් ඔබ සියලු දිනාටම අදත් සුපුරුදු පරිදි තුලාව සංවාදයේ සමගින් ඔබ පිසිටින්නේ අප කොතරම් කාලයක් බලා සිටියාද මේ සංවාදය එනතුරු අපි හිරු උදාවන සෑම දිනකම අවදි වෙලා බැලුවේ මේ දිනේ උදා වෙලාද කියලා අප තුලාව සංවාද ගණනාවක් පැවැත්වුවා ගෙවි ගිය සති කීපය මාස කීපය තුලම සෑම දිනකම අපි තුලාව සංවාදයේ අවසන් කළේ ලබන සතියේදී අපි කෙසේ ඕ මේ ස්වර්ණමය අවස්ථාව පිළිබඳව සාකච්ඡා කරනවා සංවාදයේ දෙනවා කියලා. ඒ ස්වර්ණමය අවස්ථාව උදා වෙයි කියලා පසුගිය සතියේදී මා අනාවැකියක් පළ කරා. ඒ අනාවැකිය අද සත්‍යයක් වෙලා. මම හිතන්නේ මේ රටේ මේ රටට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ එකම ප්‍රාර්ථනාව වෙලා තිබ්බේ වසර 30ක් පුරා දශක 3ක් පුරා අපිව වෙලාගෙන හිටපු මේ රට නැත්තටම නැති කරන්නට මාන බලපු එහෙම නැත්තම් මේ මිලේච්ඡ ත්‍රස්තවාදී අවසන් වන්නේ කවදාද කියලා ඒකට හිරු උදා වුණා මේ ස්වර්ණමය අවස්ථාවේදී අපි ඒ ස්වර්ණමය අවස්ථාව උදා කළ අභීත නායකයාණන් සමග අද තුලාව සංවාදේ පවත්වනවා මම හිතන්නේ මේ වන විටත් මුළු රටමත් දන්නවා ඒ වගේම ස්වාධීන රූපවාහිනී නරඹන මුළු ලෝකයේ අපේ ශ්‍රී ලාංකිකයනුත් දන්නවා මේ අභීත සෙම්පති අද තුලාව සංවාදයේ සමග එකතු වෙලා තියෙනවා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලේකම් තුමනි මම වැඩි දුර ඔබතුමාව වෙහසන්නේ නැහැ මේ පූර්විකාවක් කියෝලා මොකද මෙදෙනි වූ පූර්විකාවන් ගණනාවක් අපි කියෝලා තියෙනවා යුද්ධය පිළිබඳව අපි ඉතාමත්ම අමහිරි අධ්‍යක්ීම් ගණනාවක් දශක 3ක් වසර 30ක් පුරා අපි අත්විඳා හැමදෙනාම කිව්වේ ගරු ලේකම් තුමනි මේ යුද්ධය අවසන් කරන්න බැරි යුද්ධයක් කියලා එතමුන් මේ අති දැවැන්ත ත්‍රස්තවාදීන් එහෙම නැත්නම් මේ අති දැවැන්ත ත්‍රස්තවාදියා වේලු පිල්ලේ ප්‍රභාකරන් නැම්ති මිලේච්ඡ ඝාතකයා පිළිබඳව හැඳින්වූ ඒ විදිහට දේශීය සහ විදේශීය වශයෙන් වේලු පිල්ලේ ප්‍රභාකරන් නැම්ති ඝාතකයා තමන්ට ලබාගෙන තිබුණු එවැනි වූ හැඳින්වීමක් මම ඔබතුමාගේ මාවිල්ලාරුව ආරම්භ කරපේටි අහන්නේ නැහැ මම ඔබතුමාගේ මාවිල්ලාරුවෙන් පස්සේ නැගෙනහිර ජයගත් හැටි අහන්න යන්නේ නැහැ ඒ වගේම උතුරේ යුද්ධය එහෙම නැත්නම් මානුෂීය මෙහෙයුම ආරම්භ කරපේටි අහන්න යන්නේ නැහැ මොකද ඔබතුමා තුලාව සංවාදයේදීත් අනිකුත් නාලිකා තුලදී පවා මේ පිළිබඳව පුන පුනා කියලා ඇති දැන් අපි ඒ අතීතයට ගිය මෙහෙයුමක් පමණයි ලේකම් තුමනි පසුගිය 18 වෙනිදා මං නිවැරදිනම් මේ රටේ සැබෑ නිදහස ලැබුණේදා මේ රටේ ජනතාවට සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම සැබෑ නිදහස ලැබුණේදායි මම විශ්වාස කරනවා මං හිතන්නේ समस्त जातीय में विश्वास कर गए थी अभी यदास नमसी हतलिस सटे फेब्रुवारी हतर वेन निधास लबुआई हेमदाम उत्सव पावतन ये निधास समरण मंगितने अभी वर्तमान लियलिवराय वर्तमान स्वर्ण में आकार लियलिवराय अपे सब निधास लबुने पसुगी दह अटवे निदाकियन पिलीबंधव ने नई दह अटवे निदाकियन ए स्वर्णमय दिनय मंगितने इतिहास मोना अत वशेन्म धर्म मम हमदा मित मूलिक दवसींदल मम क्यूए मे त्रस्तवाद ईलंग परंपरावट भारदेन लैस्तिने ये कारण इष्टकर गणीमट पुलवान्वीम यम संतोषजनक कारण විශේෂයෙන්ම ජනාධිපතිතුමා පත්වීමෙන් පසුව ආරක්ෂක ලේකම් වශයෙන් මට දුන්නු වගකීම ජනාධිපතිතුමා වෙනුවෙනුත් ජනතාව වෙනුවෙනුත් නිසියාකාරව ඉෂ්ට කරන්න පුළුවන් වීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් කාරණයක් අපි මේ කාර්යය බාර ගන්න අවස්ථාවේදී අපි හොඳින්ම දැනගෙන හිටියා මේක කොච්චර දරාරුම් දෙයක්ද කියන එක. කියන්නේ අපි දැනගෙන හිටියා මේ ත්‍රස්තවාදය
කොතර අවුරුදු 30ක් තුල එල්ටීටී සංවිධානය මොන විදියට වර්ධනය වෙලා තියෙනවද කියන බවත් මේ ක්‍රියාව කිරීමේදී අපිට මුහුණ දෙන්නට තියෙන අභියෝග ගැන නමුත් මේ හැම අභියෝගයක්ම මුහුණ දෙන්නේ අපේ මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමට කියන දේ නිසා මේ මොන යම් පරිත්‍යාගයක් කළත් ඒ පරිත්‍යාගයන් සියල්ලක්ම කරන්නේ මේ අපේ මාතෘ භූමිය ආරක්ෂා කර ගන්න කියන එක ගැන අපේ විශ්වාසයක් තිබුණා මෙන්න මේ හින්දා තමයි අපි කැපවීමෙන් යුතුව අපි සියලු දෙනාම මේකට සම්බන්ධම සියලු දෙනාම කැපවීමෙන් යුතුව මේ කාරණේ ඉෂ්ට කරේ අත වශයෙන්ම මේ 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 කාලය ඇතුළත අපි මේ ජයග්‍රහණයන් සියල්ලක්ම ලබා ගත්තේ ඉතා විශාල කැපවීම පරිත්‍යාගයන් රාශියක් කළා අපි බැලුවොත් විශේෂයෙන්ම මේ මේ ජයග්‍රහණයන් ලබා ගන්න ඉදිරියෙන්ම සටන් කළා ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ සංඛ්‍යාව ඉතා විශාලයි මම හිතන්නේ මාවිල් ආරුවේ සිට මේ දක්වා පමණක් 6261 දෙනෙක් ජීවිත පරිත්‍යාග කළා තිබෙනවා යුද හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ගත්තා ඒ වගේම 29551 තුවාල ලැබලා තිබෙනවා එයින් 2556 පූර්ණ ආබාධිතත්වයට පත් වෙලා තිබෙනවා ඒකම දැනටමත් තවත් 2296 දෙනෙක් ආරෝග්‍ය ශාලාවල ප්‍රතිකාර ලබනවා මේ මේ වගේ මේ පහුගිය අවුරුදු 3මාර ඇතුළත ලොකු පරිත්‍යාගයන් කළා තමයි අපි මේ ජයග්‍රහණයන් ලැබි අපි මේක මේ මේ ක්‍රියාන්විතයන් ආරම්භ කිරීමේදී අපි අපිට හැම වගකීමක් තිබුණා යුතුකමක් තිබුණා මේක කිරීමේදී අපිට කොපමණ පරිත්‍යාගයන් කරන්න වෙයිද මේ 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 කරන පරිත්‍යාගයන් අනුව අපිට අවසානයේදී මේ ජයග්‍රහණයන් ලැබිය හැකිද යනගෙන මූලික වශයෙන්ම අවබෝධයක් ලබා ගන්න. මෙන්න මේ හින්දා තමයි ජනාධිපතිතුමා මේක කලන්න පුළුවන් කණ්ඩායමක් යොදාගෙන ඒ කණ්ඩායමේ මූලික වශයෙන්ම ඔවුන්ගෙන් ස්ථිර වගකීමක් ලබා ගැනීම කැපවීමක් ලබා ගැනීම මේ මේ කාර්ය කරන්නට.